අපේ මේ සටනේ විශාලම ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙරටේ නීති ආධිපත්‍ය තිබෙනවා, අධිකරණයේ ස්වාධීනත්වය තිබෙනවා කියන එක ගැන අපිට හැමදාම විශ්වාසයක් තිබුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතුවක්කාර වැඩපිළිවෙලත්, මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම නීති විරෝධීව දුහුරේ රැඳී සිටමින් මේ රටට කරපු විනාශයත් වැළැක්වීම සඳහා ගරු අභියාචනාධිකරණයේ විසින් අත්හිටවීම නියෝගයක් අද දින නිකුත් කරා. ඒකේ තේරුම මහින්ද රාජපක්ෂටවත් ඔහුගේ ඊනියා අමාත්‍ය මණ්ඩලයටවත් කිසිම දෙයක් මේ මොහොතේ ඉඳලා කරන්න බෑ. ඇත්තටම ඔවුන් කරපු දේවලුත් නීති විරෝධී, මේ මොහොතේ ඉඳලා කොහොමත් කරන්න බෑ. දැන් ඒ අනුව අපි විශාල ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. මේ රටේ රජයේ සේවකයන් සියලු දෙනාටම දැනුම් දෙන්න කැමතියි, මේ මොහොතේ කිසිම ආකාරයක මේ අනීතික නියෝගවලට යට වෙන්න එපා. කිසිම පත්කිරීමක්, කිසිම මුදලක් මේ ඊනියා බලරහිත ඇමතිවරුන්ගේ, ඊනියා හොර අගමැතිගේ නියෝගය පිට කරන්න එපා. එහෙම කරොත් ඔබ අධිකරණයට අපහාස කිරීමේ වරද කරනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා අද රාත්‍රී වෙනකොට මේ ප්‍රශ්නේ කරුණාකර විසඳන්න. පාර්ලිමේන්තුවේ බහුතරයේ තිබෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා තමයි අපේ නියෝජිතයා, එතුමා තමයි අපේ නායකයා, එතුමා තමයි අපේ අගමැති, එතුමාව අගමැති කරන්න. ඒක ඔබතුමාගේ ව්‍යවස්ථාපිත වගකීම, ඒක ඔබතුමාගේ යුතුකම්. අපේ පක්ෂය මේ කාරණේ බෙදිලා නැහැ. අපේ පක්ෂය අනාගතය ගැන තීරණ ගන්නේ අපි. ඒ නිසා කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති කරලා අමාත්‍ය මණ්ඩලයක් හෙට වෙනකොට පත් කරලා මේ ආරවුල සම්පූර්ණයෙන් අවසන් කරන්න. ඒකාධිපති හිතුවක්කාර වැඩපිළිවෙලට මේ රටේ ඉඩ නැති බව, මේ රට නීති ආධිපත්‍ය තිබෙන ශීලාචාර රාජ්‍යයක් බව අපි ඔප්පු කරලා තියෙනවා. අපි අවිහිංසාවාදීව මේ සටන ඉදිරියට ගෙන ගියා. අවිහිංසාවාදී ගැන අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මේ සටනට සහයෝග දුන්න සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. තාමත් මේක අවසන් නැහැ. අවසන් වෙන්නේ නිත්‍යානුකූල පාර්ලිමේන්තුවේ බහුතරය ඇති රජයක් පිහිටවීමෙන් පමණයි. අපි ගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා අපිට බහුතරයක් ඇති බව, බහුතරයක් ලබා ගන්න ආකාරය. ඒ නිසා ඉක්මනින්ම රටට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා මේ රට තුළ ඇති ආරජිකත්වය අවසන් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටියා. ඒ වගේම මේ ජයග්‍රහණය නිහතමානීව අවිහිංසාවාදීව සමරන්න කියලා අපේ රටේ සියලුම දෙනාගෙන් මම ඉල්ලා හිටිනවා. පාක්ෂික විතරක් නෙමෙයි, අපිට ඡන්දයක් කවදක්වත් නොදෙන මිනිස්සුත් මේ වෙලාවේ මේ සටනට අපිත් එක්ක ආවා. ඒ වගේම පොහොට්ටුවට ඡන්ද දුන්න බොහෝ දෙනෙකුත් මේ වෙලාවේ මේ වැඩේ වැරදි කියලා කිව්වා. ඒ සියලු දෙනාටම අපි කියනවා, අපි මේ අවස්ථාවේ සාමකාමීව මේ ජයග්‍රහණය සමරමු. මේක ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්, නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයක්.